්‍රරි ලංකා රජය එක්දාස් නවසය අනු හතරයේ තමයි මේ පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධයෙන්. ලංකාවේ විශේෂ පරිසරන්සේ ඒ පීටවල ආයතනයක් පිහිටවල මේ සම්බන්ධයෙන් කටහිුතු කරනු ලැබවේ. ඒ ප්‍රතිඵලයක් විදියට දරුවනය උබ දන්නවා. අපිට බොහෝ සතුටු වෙන්න පුළුවන්. ඕසෝන් ස්තරේට ආිරන්නා වූ රසායනික රෞව්‍ය අනු හතකින් අපිට පුළුවන් වෙලා තිබෙනවා ශ්‍රී ලංකා රජයට ඒ අනුහතෙන් පනස් පහක් භාවිතයෙන් ඉවත් කනන්නට රජවිෂන්ගෙන ඇති තීන්දු තිීරණත් සමඟ. පාරිසරික සංරක්ෂණයේදී දේශපාලක් දීන්ගේ වගකීම නිසිලෙස ඉටටු නොවීමේ කාරණය. ඇල්ල දොළ ගංගා වැැවුරු රක්ෂිත ප්‍රදේශ වෙල්ල සංරක්ෂණ ප්‍රදේශ ව්‍යාරිකින්නි සහ දේශාන ලපපුුවන් කාරකන්තුල මොනතරම් විනාශ කරනවාද. ඒ වගේ මේ රටේ අද ජාවාරංකාර ව්‍යාපාරයක් බවට පත්වෙලා ති වෙන වැලි කර්මාන්තය පස්කර්මාන්තය මැනික් කර්මාන්තය මොනතරන් රටේ ස්වාාවික සම්පත් විනාශ කරනවාද පරිස සරක්ෂයට මොනතරම් විනාශ කරනවාද කියෙන කාරණාව. මම ජනතපිවිදූරෙන් පසුව මේ අමාත්‍යංශය වැඩවාාරගන පළවෙනි සතියගත්ත පලවෙනි තීන්දුව දමයි පොළොන්නරුව දිශ්‍රික්කයේ වැලිගොඩ දැමීමමන් සම්පූර්ණිම තාහනන් කරණයක. එය අදත් තානංකල් අතිවෙන්න. මන් පෙරේදා තීන්දුව අක් අරගෙන බුවිද්‍යහා පතල්කාර්යංශයට නියෝග කලා ගම්පහ දිශ්‍රික්කේ පස් කැපීම සම්පූර්යෙන්ම බලපත්‍රාවලං කල්ල තානං කල්ලා. එවැනි තීන්දු තීරණ ගැනීමට හේතුවන්නේ මේ ආයතන සහ මේ කර්මාන්ත සහ ව්‍යාම්පාරවල විනයක් ඇතුව, පරිසර සංරක්ෂණය තුළ අපි බලාපොරොත්තුවන මූලික වශයෙන් මූලික සිද්ධාන්ත සහ මූල්ලි කරුණු අපේ රට අපි රජයක් විදියට ඉටු කළ යුතුයි. මේ රටේ ්‍යාපාරිකෙන් කර්මාන්තකරුවන් ඕසෝන් ස්තරේට යම් අනිසිදයේ බලපෑ ඇති කරන විධ ශේෂ්‍රවල ෘතීන් හිියදී සිටින ඒ සෑම කෙනෙකුටමත්. දවස යකිසි වැඩටහනක් කිරීම. වැදගත්් කියනේක ම මේ අවස්ථා විශේෂයෙන්ම චෝජනා කරනවා.